Manila ran at Segili. Akurata kia pasal kale. අයිබෝවන් සුබ දහවලක් අද දවසේදී අපි මේ ඇවිල්ලා ඉන්නේ මාතර සර්විසස් විද්‍යාලයේ බෑක් ටු ස්කූල් ප්‍රෝග්‍රෑම් එකට. ඉතින් ලන්ච් බොක්ස් එකෙන් අපි සූදානම් මාතර සර්විසස් විද්‍යාලයේ මේ අලුත්ම කොල්ලෝ ටිකත් එක්ක කතා කරන්න අලුත්ම කොල්ලෝ ගාම තේරෙනවා ඇතින්. ඉතින් ඔන්න එකනේ ටොයිලට් එකට යන්න ඕනේ වෙලා. ඊයේ තිබ්බ පොඩි කේස් එකක්. ඊයේ කොත්තුවක් කෑ. මොන අවුරුද්දේ ස්කූලෙට ඇතුළත් වුනේ? දැගෝ නිදාසන්. පොඩ ඉන්න. ඇත්තටම සීන් එක මතක නැහැ විනාඩියක් ඉන්න. මොකද පරක්කු උනේ? බස් එක ගැටුණායි. කෝච්චිය හුලන් ගියා. ජෙට් එකේ චේන් එක පැනද. මොකේද? ජෙට් එකේ චේන් එක පැන. ඇයි මේ තොප්පි දාන්නේ මේ කොණ්ඩේ හින්දා? වයසයිනේ. කරන්න බෑ නේද? වැවුල පොඩ්ඩක් වැවුණා. දවස් දෙකකට වගේ වැවිලා තියෙනවා. එයා කොහෙද? ගෙදර ඉන්නේ. පාවුල වලන් ඇත්තේ එහෙනම්. කොණ්ඩේ හංගගෙන තමයි මං ජීවත් වෙන ගොඩක් කාලයක්. බඩ හදාගත්තේ මේ සෑයින ගියදන් කරලා. ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ටීචර් මොකද්ද උනේ? මම බැලන්ස් කරන මේ එළියට ගියා මේ වැඩක් කරන වෙලාවේ. බාත්รูම් එකට ගියේ මම. බාත්รูම් එකට ගියේ නාන්න ගියේ. කියන්නකෝ ඇයි මේ තරම් මේ ඉස්කෝලේ ඒ කාලේ ඉඳන් කරපු වැරදි ටික ඇයි මේ ආපහු කරන්නේ? ඈ ඉතින් අපි ඒ දවස්වලත් ගල්බනිස් සොරක කරන් ගියා. ගල්බනිස් එකක් අතා ළමයෙක් ගියා. මං ඒක දැකලා තමයි දිව්වේ. අනිවාර්යෙන් හැමදාම මට දන ගහන්න ඕන. නැත්තම් අපේ අම්මලාත් ඇයි බනිනව? අවුරුදු 28කට විතර පස්සේ ආපහු ඉස්කෝලේ ආවා. මෙහෙමයි ඉතින්. දැන් වයසයි නේ? වයසයි. මේ දැන් තාම ඉස්කෝලේ යනවා. මේ රැවුල ගැබෝදේ හෙට ඉඳලා ආපහු ඇත්තටම ඉස්කෝලේ යන්න එනවා. ඒකයි මේ රැවුල. මොකන්නේ මේ මඩවල මොකන්ද මේ තේරුම? ඌ ගෙන ගත්ත අපිට කෙලවුණා. ඒකනේ ඇත්ත සීන් එක. ඌ හදයි. ඌ කෙලෙව්වා. මොකද මේ යාළුවා එහෙම කරලා පෙන්නනවා? අනේ මන් දැල්ල ඉතින් මගේ දිහා බැලුවම මෑත් එක ඉන්නවට හිතා ගන්න නැහැ ඉන්නේ මොකද්ද කියලා. වෙලා දෙන්නගේ මේකම කට්ටක තියෙන. මේක තමයි ඒක තමයි. දැන් මේ මූනේ කාලේ අපිට වුණේ මේ මූ විභාගේ අපි පේපර් කිල්ලුවට අපිට දුන්නේ නැහැ නේ බා. දුන්නේ නැහැ. සපෝට් එකක් තිබ්බේ නැහැ. කිසිම සපෝට් එකක් තිබ්බේ නැහැ. මොකද අපි දෙන්න මෙයා මීටේ මෙයා මේ පැත්තේ හිටියා. මේ අසේල මෑත් ලෝක පන්තිම කොටා මූතයි ලෝක හොරා. හැමෝ කැම් පාසල් මූතයි උස්සන්නේ. තාම ඒ සයිස්ම තමයි. ඵලෙ. දැන්ගල මොකද අපි හිටියේ අන්තිම පෙළේ. අපිට ඉස්සරහ පෙළේ දුන්නේ නැහැ කවදාවත්. ඉස්සරහට එන්න දුන්නේ නැහැ. ඉස්සරහට එන්න දුන්නේ නැහැ කියන්නේ අපි වැඩ හොඳ කරානේ. ඒකින්ද අපිට පිටිපස්සේ පෙළේ ඉන්න ගුවා. පොඩිම පෙනුම තියෙන කොල්ලෙක් ඉන්නවා. පුතේ. කවුද? ජාතික ආහාරයේ තම්බම කොස්සටේ. මොකද්ද මේ අපහාසය? කොස්සට මොකද්ද මේ කොස්සට සම්බන්ධ කතා? නෑ කතා කරන්න ගියොත් දුකයි දෙනවා. මේ කොස්සටේ කියන්නේ නම කොසලනේ. ඔව්. ඒක හන්දින් අර ඇටේ වගේ හන්ද කොස්සටේ කියලා කියන ඉතින් මම නම් ගණන් ගන්න නැහැ. ඉතින් මටත් තරම් මිටි එක කියන්නේ මේ. පාසල් කාලේදී කොළ බෝලෙන් ක්‍රීඩා කරමින් තමයි මේකේ ක්‍රීඩා කරන්නේ. ටෙනිස් බෝලයක් නැහැ. තාම මේ අර බෝලෙන් තමයි ගහන්න වරුදු වෙලා තියෙන්නේ. මේස කීයක් විතර මේ වෙද්දි කඩලා තියෙනවා? මේස හතරක් විතර තමයි කඩලා තියෙන්නේ. මම අනිවාර්යෙන් බත් එකකුත් ගෙනාවා දවල්ට කන්න. හරි. දැන් කට්ටිය සෙට් එකත් එක්ක මේ ඉස්සර දැන් ඉස්සර සෙල්ලම් කරනවා මේ එක බත් එක කී දෙනෙක් විතර බෙදා ගන්න? අප්පටුරු එකකටයි හැම වෙන්නේ. ඒ විතරෙත් කනවා මත් කැල්ලත් කනවා. එකෙනෙක් බිත්තරේ හරි මස් කෑල්ලරි කඩදාගෙන ගොන් වැඩේ නම් මතකයි. කොන්වෙන්ට් එකට ඕ පණින්න හැදුවා තමයි. හැබැයි අර වැරදි දැනකින් අපි බැලුවා මතකයි. තාප්පේ ඉලක්ක අතල එහා පැත්ත බැලුවා මතකයි. මොනවද පෙන්නේ? ඒක නම් කියන්න අපහසුයි. මේ 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 ප්‍රසිද්ධ මන්දි. ඔව් ප්‍රසිද්ධ මන්දි. ඒක කියන්න අපහසුයි. මේ ඔක්කොම බලපු කට්ටිය ඉන්නේ. පොඩි නෙමෙයි ලොකු මුලක් තිබුණා. ලොකු මුලක් තිබුණා. නමුත් ඒවා දැන් මුල් නැති වෙලා වෙන මුල් දැන් තියෙන්නේ. ආතර සර්විසස් විද්‍යාලයේ බෑක් ටු ස්කූල් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක අපි මේ මොහොතේ රැඳී ඉන්නේ. විශේෂ කෙනෙක් එක්ක අපි කතා කරන්න සූදානම්. අද ටිකක් වෙනස් විදියකට ඇඳලාවිල්ලා ඉන්නේ. අය පොඩ සපත්තු දෙක ගැලපෙන්නේ නැති ගැටියක් තියෙන කමන්නයි. ඉතින් අමාරුවෙන් හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ මේ විදියට. මුලින්ම අහන්න ඕනේ කීයක් විතර ගියාද කියලා. මේ ඇත්තටම ඇඳුමට කීයක් ගියාද මම මුකුත් කියන්නේ නැහැ. දැක්කම දන්නවා මේ කවුද ඉන්නේ කියලා. ඇඳුමට කීයක් විතර ගියා? ඇඳුම දැන් මේ කියපු දවසේ ඇඳුම් මහනවා. මේ කොහොම හරි එකක් හොඳට මහගත්තා. ස්කෝරෙන් මම හිතන්නේ අපි ඉස්කෝලේ යන කාලේවත් මේක තිබුණේ නැහැ. සන්තෝෂයි මේ මේ ෂර්ට් එක ඇඳගෙන ස්කූල් බැජ් එක දාලා ස්කෝල්ට අයිතරයක් ඒ අතීතයේ ඉඳලා අද ඒක ලැබිච්ච එක ගැන මම හිතනවා ගොඩාක් සන්තෝෂ වෙන පුළුවන් දවසක්. සනත්තගේ බැජ් එක මොකක්ද? අපි ඒකත් මතක් කරමු. ඉස්කෝලේ මොන අවුරුද්දේ ඇතුළත් උනේ? මොන අවුරුද්දේ අවුට් උනේ? මම හිතන්නේ මගේ බැජ් එක කියන්නේ 88 බැජ් එක. ඉතින් පළවෙනි පන්ති ඉඳන්ම ගියේ සාන්ත සර්විස් සිදුහල අපේ ඉස්කෝලේට, අපේ ගමේ තියෙන ඉස්කෝලේ. ඉතින් මම හිතනවා මේකෙන් ඉගෙනගෙන මේ පාසලින් දාද අපි මේ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතනවා අද මේ
යවුවන ආශිෂ සංගමයත් ඒ වගේ මව් ආශිෂ සංගමයත් අපි ඔක්කොම එකතු වෙලා අපේ පාසල වෙනුවෙන් යම්කිසි දෙයක් අද වෙනවනම් මම හිතනවා ඒක තමයි අපේ එකම බලාපොරොත්තුව. ඉතින් මේ බැක් ටු ස්කූල් කියන කොන්සෙප්ට් එක මම දැන් කීප දණක්ම දැකලා තියෙනවා. මම හිතනවා අපේ ස්කෝලට ඇත්තටම හොඳ දෙයක්. මොකද අපි මේ අවුරුදු 20ක විතර පස්සේ ආයිසරයක් ස්කෝලට එන්න අවස්ථාව ලැබුණා. ඉතින් මම හිතනවා ඒක අපේ තිබිච්ච හීනයක් අපි හිතුවේ නැහැ කවදාවත් අපේ ජීවිතේ මේ ලෝකෙ රටෙන් යන්න ඉස්සෙල්ලා අපිට මේ අවස්ථාව ලැබේ කියලා. ඉතින් ඇත්තටම අපිට ලැබුණා පාසල් යන ඉස්කෝල පොළවේ මොනමන බෝලවලින්ද සෙල්ලම් කරලා ඉන්නේ? අපි කොළ බෝලෙන් සෙල්ලම් කරනවා, ප්ලාස්ටික් බෝලෙන් සෙල්ලම් කරනවා, රබර් බෝලෙන් සෙල්ලම් කරනවා, ටෙනිස් බෝලෙන් සෙල්ලම් කරනවා, ලෙදර් බෝලෙන් සෙල්ලම් කරනවා. බෝල කීකින් සෙල්ලම් කරලා තියෙනවා? වැඩියෙන්ම ගෙවුවේ රබර් බෝලෙන් විතරමයි. අය කඳුරු බෝලෙත් සෙල්ලම් කරලා තියෙනවා. හැබැයි රබර් බෝල තමයි වැඩියෙන්ම. මේ සර්විසස් භූමියේ කොයි හරියද වැඩියෙන්ම සෙල්ලම් කරන්නේ? සාන් සර්විසස් භූමියේ වැඩියෙන්ම සෙල්ලම් කරේ අපේ ප්‍රයිමරි එක තියෙන පැත්තේ. ඒ දවස්වල එතන ඒ තරම් බිල්ඩින් තිබුණේ නැහැ. ඊට පස්සේ මේ පැත්තට ආවට පස්සේ අපි හැමතිස්සෙම අපේ විදුහලේ ක්‍රීඩාංගණය තියෙනවා. ඒ වගේම මෙතන මේ මැද අපි ගොඩක් වෙලාවට ක්‍රීඩා කරනවා මේ 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 භූමියේ. සාමාන්‍යයෙන් ඉස්කෝලේ වීදුරු එහෙම නැත්නම් බාණ්ඩ අලාභාණි කොච්චර කරලා තියෙනවද ක්‍රිකට් හින්දා? මම හිතන්නේ වීදුරු නම් සෑහෙන අලාභාණි වෙන්න ඇති. ඒ වුණාට හැබැයි මම හිතනවා ඒ ගලප්පති විදුහල්පතිතුමා ඒ හැම දෙයක්ම දරාගෙන ක්‍රීඩාවට උපරිම සහයෝගය දුන්නේ. ඒ හින්දා තමයි ඇත්තටම අපි මෙතනට අවිල්ල තියෙන්නේ. යාළුවෝ ටික දැක්කට පස්සේ මොකද හිතුවේ? ගොඩාක් සන්තෝෂයි. මොකද මම හිතන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ ආශිෂ් සංගමයට. ඒ වගේම යෝවුන් ආශිෂ් සංගම් වලට මේ හැම කෙනෙක්ම කැප වෙලා අද මේ දේ කරලා ලස්සන ළමයි ඉස්කෝලේ ඇවිල්ලා අපිට මේ අවස්ථාව මම හිතන්නේ ආයිත් ලැබෙයි කියලා. මම ඒකයි කිව්වේ. ඉතින් ඇත්තටම ගොඩක් හොඳයි. ඉතින් අපිට විදුහ පාසලට කරන්න දේවල් තියෙනවා ගොඩක්. මම හිතනවා අපි දැන් ආදිශිෂ්‍ය හැටියට දැන් අපට වෙලාව ඇවිල්ලා තියෙනවා මේ දේවල් කරන්න. නිකමනවත් සමත් ජයසූරි අවසාන ප්‍රශ්නේ. ක්‍රිකට් කෙනෙක් නොවුනා නම් කවුරු වෙයිද? කියන්න අමාරු. ඒක තමයි මමත් හිතුවේ. ක්‍රිකට් ගහුවේ නැත්තකින් මුකුත්ම කරන්න සාමාන්‍ය පොඩි රැකියාවක් කරලා අපි ජීවිතේ දිනදා ජීවිතය ගත කරන ඉඳි. ඉතින් මම ඒකට ඉඩ දුන්නේ නැහැ. මගේ ජීවිතේ මම හිතුවා කොහේ හරි තැනකට හොඳ තැනකට යන්න ඕන. මේ වගේ වැඩසටහනක් සංවිධානය කිරීමත් එක්ක ඔබතුමාගේ හැඟීම් මොන වගේද? ඇත්තටම තනතුරු දිහා බැලුවාම විවිධ ශ්‍රේෂ්ඨවල ඉන්න මේ ප්‍රජාවක්, ඒ ප්‍රජාවේ තනතුරු සියල්ලම ප්‍රධාන ගේට්ටුවෙන් එළියට දාලා ඉස්කෝලේ නිල ඇඳුමෙන් අද ඇවිල්ලා අපිට දකින්න වෙන්නේ වෙනද වගේ පාසල් දිනයක් තමයි අදත් මම දකින්නේ. මාතර සර්විසස් විද්‍යාලයේ බැක් ටු ස්කූල් ප්‍රෝග්‍රෑම් එක සංවිධානය කරපු කණ්ඩායමක් ඉන්නවා. ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ ආදිශිෂ්‍ය සංගමය. කියන්නකෝ කොහොමද මේ වැඩේ ඕගනයිස් කරන්න, කොහොමද හිතුවේ, මොකක්ද ඔයාලගේ ප්ලෑන් එක උනේ, කොච්චර කල් මේක ප්ලෑන් කරාද, මොනවද හිතුවේ, ඇයි මේ වගේ දෙයක් කරන්න හිතුවේ? ඇත්තටම අපිට උනේ විසිරලා තියෙන ආදිශිෂ්‍යෝ ටික සේරම එක තැනකට ගන්න. අපි ඇත්තටම මාස 3ක් වගේ කාලයක් ඇතුළත තමයි සිද්ධ වෙ සැලසුම් කරලා. ඉතින් ඇත්තටම ටීම් එකක් විදියට හොඳ ගේමක් ගහලා ඉතින් අපි දෙනවා සක්සස් ප්‍රෝග්‍රෑම් එකක් කරා කියලා. තරම මේ දැනෙන හැඟීම ඒ වචනින් විස්තර කරන්න අමාරුයි. මොකද මේ කාලයකින් අපි එදා දැකපු සහෝදරයෝ දැන් වෙනස් වෙලා දකිද්දී ලැබෙන්නේ හෘදයාගම සතුටක්. ඉතින් ඒ සතුටේ වටිනාකම ඇත්තටම තීරණය කරන්න බැරි තරම් හැඟීමක් දෙනුණා මේ වැඩසටහන කරගෙන යද්දී අපිට. විදුහල්පතිතුමාගේ උදව්ව කොහොමද, ඒ වගේම අනිත් ආශිෂ්‍යයන්ගේ උදව්ව කොහොමද? ඇත්තටම මේ විදුහල්පතිතුමා අපට පූර්ණ සහයෝගය ලබා දුන්න සහ සියලුම ආදිශිෂ්‍යන්ට අවශ්‍යතාවයක් තිබුණා මේ වගේ වැඩපිළිවෙලක් කරන්න. ඉතින් හැමෝගෙම මේ ලැබිච්ච දායකයේ අපට දායකත්වය අපට ලොකු ශක්තියක් වුණා අපි මේ වැඩසටහන සාර්ථක කරගන්න. දවසේදී අපි රැඳුනේ මාතර සර්විසස් විද්‍යාලයේ බැක් ටු ස්කූල් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. ගොඩක් විනෝදුණා, ඒ වගේම තමයි ගොඩක් දේවල් දැනගියා ගත්තා. මේ ආදිශිෂ්‍යන් එක කොහොමද ඔවුන්ගේ වැඩ කටයුතු කරන්නේ, ඔවුන්ගේ අනාගත බලාපොරොත්තු මොනවද, ඉස්කෝලේ මොනවද කරන්නේ, මේ ආදිවාසීන් බොහෝ කරුණු කාරණා දැනගත්තා. ඉතින් ඔබේ ඉස්කෝලේ වෙන්න පුළුවන්, නැත්නම් ඔබේ ක්ලබ් එකේ වෙන්න පුළුවන්, ඔබේ කැම්පස් එකේ වෙන්න පුළුවන්, ඕනම ඉවෙන්ට් එකක් අපිට කියන, ඔබේ එක්සිබිෂන් එකේ වෙන්න පුළුවන්, ඕනම ඉවෙන්ට් එකක් අපිට කියන, අපි සූදානම් මියුසික් ටීවී ලන්ච් බොක්ස් වලින් ඔබේ ඒ ඉවෙන්ට් එකට ඇවිල්ලා මේ විදිහටම ඔබත් එක්ක විනෝද වෙන්න, සතුටු වෙන්න අපි සූදානම්. එහෙනම් ආරාධනා කරනවා මියුසික් ටීවී අපේ Facebook page එකට එන්න, ඇවිල්ලා අපේ Facebook page එක ලයික් කරන්න, ඊට පස්සේ අපිට කන්ටැක්ට් කරගෙන අපිට කතා කරන්න, අපේ ෆෝන් නම්බර් එක යටින් වැටෙනවා, අපේ ෆෝන් නම්බර් එකට කතා කරලා ඔබට පුළුවන් ඔබේ ඉවෙන්ට් එකට අපි වගේ ඉන්න ගන්න, මේ විදිහටම අපිත් එක්ක විනෝද වෙන්න ඔබට අවස්ථාව දෙනවා.